ஹலோ ஹலோ, ஹலோ பாபா. அண்டவே கலவல தீன்னு நான் அண்டவே கலவல தீன்னு கண்டியா நத்தா அந்த கண்ணு அண்டவே ஆயிட்டு கலவல தீன்னு நத்தா அந்த கண்ணு தீன்னு ஐ நான் கோயில் இல்லையே கலவல தான கூட ஆயிடு அப்படி அசட்டு கத்தானோ நீ ஆயி அந்த கண்ணு அண்ட அக்னி அதே ஆயி வருது. ஐயோ ஐயோ பாபா, அது அண்ணோ அது யசோதராவ சதபாக விசுவாச கரண்டுப்பா புது ஹாமுதுரு அங்கே යශෝදරා කියන්නේ බබා ඒක ජෙනටිකලි සිත් මේ කවු දෙව්දත්ගේ නම මේ නංගිනේ සිස්ටර්. එතකොට ඌගේ තුන්ගේ තාත්තා මිතෝදර. ඌ තාම අපා ඇවිස්සගේ පුතේ. එතකොට උන් කලවන් උනේ බබා ඇවිල්ලා මේ සුද්ද මේ සිද්ධාර්ථ කුමාරයාගේ ජාන ජීන්සුයි බ්ලඩ්වි සේනම සිද්ධා මේ සුද්දෝදන. සුද්දෝදනගේ තාත්තත් හෝලි මිනිහෙක්. එතකොට මහාමාය බර්ත් එක දෙන්න කියලා මැරෙන්නේ. ඒ දෙන්නගේ ජීන්ස් වලින් සිද්ධාර්ථ ශාක්‍ය වංශයේ ඔරිජිනල් බබා. එතකොට යශෝදරා සෙල්ෆිෂ් නේ. යශෝදරා කියනවනේ ඔයා යන්න එපා කැලේට. ඔයා අපිව දාලා යන්න එපා. පුළුවන් තරම් එයා නවත්තන්න හැදුවා මිසක් උදව් කරේ නෑනේ යාට. ඒ ඇවිල්ලා දෙව්දත්ගේ ජාන. එතකොට දෙව්දත් මිතෝද මිත්‍රෝද මොකද තාත්තගේ නම? මිත්‍රෝ මිත්‍ර මම ලියා පුඩිස්කා යා කිව්වයි කවුරු සිතමුණ සබ්ජෙක්ට් එක හරියට හරියන්නේ ඔය කතාව කියලා. කියන්නේ ජානවලින් ඉන්නේ ඒක. ඒ උනාට කියන හැමෝට මේක 100ට 100ක් සුප්‍රබුද්ධ සුප්‍රබුද්ධ බබා සුප්‍රබුද්ධ 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 කියන්නේ දේව්දත්ගේ පාද. සුප්‍රබුද්ධගේ අර කිය අමුයෙන් කිව්ව සුප්‍රබුද්ධගේ කැරි වලින් තමයි දේව්දත් වෙන්නේ. එතකොට ඒ කැරි වල අප්සෙට් එකක් තියෙනවා. අය ජීන්ස් වල ස්පර්ම් වල. එතනින් එන්නේ යශෝදරා. එතකොට කොසල් රජුමා මේ කියන්නේ අනේ අඹ දැන් අනේ ඔයා කිව්ව එක කියලා දියාගෙන ඔයා කිව්වා අර කවුද අර මරන්න බෑ කියලා අබ්බ ගාතිල හැටි කවුද? තේමිය තේමිය කුමාරය තේමිය. තේමිය නේ තේමිය. මම ලියාගත්ත නමත තේමිය තේමිය කුමාරය නේද? හ්ම්. ඉවන චරකන් එනවා ජීන්ස් වලින් එතකොට පත්. එතන ඒක නະ අඩුවක් නැතුව තියෙනවා. දැන් ඔයාගේ බබා අම්මත් සෙක්සි. හ්ම්. නිකන් හිතන්න. තාත්ති හරි හෝලි. තාත්ති හරි හොඳයි. තාත්ති හරි හොඳයි. මික්ස් වුණාම වනජරකම් වෙ පොඩ්ඩක් තියෙනවා. අම්මගෙන් ආපු වනජරකම් තාම අතුල පුකට ගන්නවා අම්මගේ. ඒක අනන්තයකම් දින අම්මා මම්ම මිනිසු මාරු කරනවා. බොයෆ්‍රෙන්ඩ් ලා ඉන්නවා ෆුල් ජොලි ලයිෆ් එකක්. ඒස්පර් ඒ දිඹ ටිකයි තාත්තගේ ඉන්ටෙලෙක්චුවල් හෝලි එකයි අර ඒ හතරක් ගන්න ඒ ලෙවල් වලට ඒ ටික එනවා අර වෙනම. ඒතොර ඒස්පර් මුයි දිඹ එක මේ මෙගොල්ලන්ගේ වට කියන්නේ මොනවද බම් ඉංග්‍රීසි වලින්? මේ කෝල්ස් ෆර්ම් to men's one me yati eggs ah etukota ammage exui me arayage sperm ikutila aapu janaki anna ammagin batte ekak hambenawa den chandika antike menne me exui baba vijay kumar thungge sperm isetlane vimukti hadenne haba vimukti gewunu kohoma dani mata thiyena lokum prashna anna den idinne me gahanna ko den vimukti wet kene baba hari ena holy mini kena humble anna vijayge ekawa හරි. එතකොට චන්දිකාව චන්දිකාගේ තාත්තා ස්ටප්ලු හරි බණ්ඩාරනායක. බණ්ඩාරනායකගේ තාත්තා බබා ජීනස් ජූනිස් ටීචර් රිචඩ් එෆ් ආර් මොකද්ද එන්නේ මොනම. හරිද? ඌ රියල් ට්‍රේඩර් කෙනෙක්. ඔයා දන්නවද ඒක? නෑ. ඌ සුද්දට පස්ස දීලා නැත්තම් බබා දැන් ඔයා ඉපදෙද්දි ජානකී විජේරත්න. හරි විජේරත්න නේවා. ඔයාට 1500 ඒකස් තියෙන්න බෑනේ. දැන් එයාට දෙනවා 3000 ඒකස්. ඉතින් ඒ සේරම හමුනේ සුද්දට කට් ඇදලා පිම් පැල කරලා. ඔව්. කියන්නේ එයා මේ ගෑනුම ගිහිල්ලා සුද්දන්ට දීලා තමයි කරලා තියෙන්නේ. එතකොට මොල්ලිගොඩ. එතකොට පිළිම තලාවේ කියන බබා සත්ත පහකට විශ්වාස කරන්න බබා. මොල්ලිගොඩ කියන විශේෂ පුතා කියන්නේ මුළු ආණ්ඩුව පවතුන එකෙක්. ඔව් ඇත්ත ඇත්ත. ඉතින් ඒ වගේ ඒ බබා ඒ වලින් එන ඒ එක්ස්යි මිස් ස්පර්මී කේස් එකක් මේක. එතකොට දැන් ඔයාගේ අම්මගේ ලෙඩ සේරම තියෙනවනේ. කොලෙස්ටරෝල් තියෙනවනම් හෝල් ඉන් ද හાર્ට් තියෙනවනම් හෝල් ඉන් ද ආස් තියෙනවනම් ওই සේරම හුත්වල උඹට එනවා. ඒ කියන්නේ ඒවා දැන් බබා වාර ඒක ඉතින් මට විතරෙන් තියෙන අනිසයද නෑ නෑ නේද ඉල් තියෙන්නේ බෑ නැත්නම් ඒකේ ආතල් එක තියෙත් මාර දෙයක් මිනිහෙක්ව ස්ටඩි කරා මම දැන් ඒක මාර රිසර්ච් එකක් හරියට හරි දැන් මේ වෙනකම් ඒ කියන්නේ ඒ දැන් ඔය තාත්ති බව ඉන්ටෙලිජන්ට් හරියට ස්මාර්ට් දු මෙයා
ඒයන්ති හැබැයි යා හෙල්ප්ෆුල් හරි හොඳයි එකම හෙල්ප්ෆුල් ගෑණියෙක් මත් එහෙමනේ. අන්න ඒකනේ ඒක එනවා ඔයාට ඔයා අම්මගේ වංශකමත් එනවා නෑ ඉතින් මොන කිනක මම එක එක දකින් දකින් මිනිහක් කියන්නේ. හරියට ඔයාගෙන් උදා ඔයා උඹෙනුයි මගෙනු උදාහරණ නැතු මේ 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 විවාද ඉස්සරහට ගෙනියමු අපි දෙන්නව ගන්න නැතුව. ඒතර අරෝගේ මම මරාගත්තත් ඔයාට ප්‍රශ්නයක් වෙච්ච එකම දුවනවා නේ මම. අන්න ඒකනේ ඒකනේ ඒක දාලේ. ඒනේ ඒ ඒ ඒ ක්වොලිටි බබා යෝකාන් ඉරගෙ දෙකාවු එකම එකක් නම මම නේ ඔව් ඒ ඒව බබා ඩෙවලොප් කරන්න බෑ. ඒක චේන වාගේ චේ මේ බ්ලඩ් වල මේ මිනි මරා ගන්නවා හුත්තියයි කතා කරන්නයි කියලා මරා ගන්න කිව්ල මම හිරේ ගියම් පළවෙනි කෑම කරා උඹ එනවා. ඒකල ඒකල එළියට ආවම කියන තෝ ගවර්න්මන්ට් ස්පයි කියන ඇත්තට ඔයත් ඉතින් මට ඒක ඒ තියෙන ඉතින් බල් බල් ඒ ඒ බලු ගැතියත් එග්ස් වලින් හරි සම් වලින් හරි අයි කාන්ට් හෙල්ප් ඉට් අයි කාන්ට් හෙල්ප් ඉට් මම දන්නා ඇත්තට අර කෙලියක් ඒක දැන් ওই අරුව අරුව ගිහලා කවුද අර මේ බින් සල්මාන් ඉගැන්නුවනේ තාත්තා ගිහිල්ලා මේ බබා ඔක්ස්ෆර්ඩ් එකේ සෞදි වලක මේ ක්‍රවුන් ප්‍රින්ස් හොඳට ඉගෙනගෙන හොඳට ඇමරිකාවේ ස්ටඩි කරලා PhD එකේ අරන් ආවා. අර සක්කිලි ගැතිය තිනවපා එක්සලයි ස්පර්ම් වලයි. ඌ අර ඌ කැලි කැලි වල කපල මාරනවා. තාත්තත් එහෙමනේ. බබා ඔයා නිකන් හිතන්න අර ඌට අර ජෙනටිකල් ඕකට මේක සම්බන්ධ බෑ. ජයවැඩි මිනිහෙක් ස්ටඩි කරන මාර දැකුවා පොඩ්ඩක් මේ අපි දෙන්නා ගොඩක් ඩීප් දේවල් කතා කරනවානේ පොඩ්ඩක් මේවා කරලා බලන්න හරියට හරි මම වාසියෙන් ඇත්ත තියෙන ඇත්ත ඇත්තේ يعني හරි ඇලි මෑලි ගෙදරට ඇවිල්ලා ගෑනිට උකලා යනවා බලන් ඉන්නවා ඔන්නේ උතින් ගෑනු දෙන්නටම ඌ එකනේ අමායත් වටේ යනවා ඌ ඉන්නවනේ ඔව් පොන්න පොන්න ජීවිතේ බා පිරිමි නෙමෙයි බාපා ආ කියන්නේ යාකටන් යා මේ කවුද මේ කවුද කවක පිටා ගමේ කිව්වා කවුද පේෂන්ට් එක කවුද කිව්වේ සමහරට අමාරට කවුරු හරි ඉල්ලලා ඉතන මොහොතේ ගහලා බලනවා කියන්නේ ලෝ එකක් තියෙනවා යාට ගංජා බීලා එතකොට ලයාට ඉරෙක්ෂන් එන්නේ අරයට කෑක් ගා කොල්ලෝ ගහද්දි මොහොතේ ගහනවා කියලා මම දන්නා කික මේ මා අයියෝ අයියෝ මට නම් හිතේ අපි අපි කාස්ලේ කරන චරිතක එක පොඩ ස්ටඩි කරමු දැන් අර ඔව් ඉතින් මේ හැම මම දන්නේ ඊට පස්සේ හැම වෙලෙම ඊට පස්සේ මම ස්ටඩි කළා මේ ගැන අම්මට සිමාර කතාවක් ආවනේ ඊට පස්සේ මොකද්ද මේ සිරිසේන කිසි මිනිස්ට්‍රි එක ඔව් ඒ ආව මොකද්ද වදන්න දෙයක් මාර කතාවක් බබා මේ ගම්මල ඉඳලා තියෙනවා මේ කුකුල් කොටෝන බూరు ගස්සන කට්ටිය. මේ ගම්මල හිටිය IRC නෙමෙයි IRC ට පහත. IRC කියන්නේ බබා කෙලිම කෙලි පීවලි කඩු වලින් ගහගන්න උන්නේ ලංකාවේ. ඒගොල්ල කට්ටියව DS රණායක මහත්තයා මෙහෙම දකුණෙන් කුදලගෙන ගිහිල්ලා දැම්මලු බබා පොළොන් නරුවේ. අක්කර 50 දීලා. ගොවියෝ. ඒ කෙනෙක් තමයි මේ මියාගේ තාත්තා. අර කොකුල්ල කොට වෙන බూరు ගස්සන ගැම්ලින් කරන පොඩි පොඩි ජීවිත වෙන අහින් කියන්නේ එන මේ 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 රාජ්‍ය අධිකාර මිනිස්සු. කොයිදනම් බත කරන් ඉඳ කියලා කරගෙන පදිංචි කළා. ඒක දිහත් කියන්නේ මගේ තාත්තා මේ ලියසන නැක මේ වලින් දියුන්නේ කියලා කියනවා මිනිහා. එතකොට තා තුන් සූන්සි 80 ගණන් පොත්වල තියනවා දන්නවා දැන් අපි කියවන අපිත් ඒක කිව්වා. නමන කිව්වේ බර්මින් කෝ TNN කැවිලා. මම යන්නේ චතුරිකාගේ ජනාධිපති තාත්තා පොත බලුවද? ඔව්. නෑ නෑ. ඒක 388 වෙනි පොතේ වන්න පොතක්. ඔව්. බර අහන්න කි මම මියස් කරෙක්ට් පොසදි මම හරි ඉන්ට්‍රස්ටිං. වාර බෝරින් ගවන්න නැද්ද? නෑ නෑ කියන්න. ඊට පස්සේ ඒක 388 වෙනි පිටුවේ තියෙනවා අපේ තාත්තට මේ 100 ටොක්කක් එනලු හයියෙන් දවස කොළුවට. තාත්තා ඒක මම දැක්ක කොහෙද කියලා. තාත්තා කේන්ති කියලා මුළු යායටම කිනි දින මොකෝ. දිනිති බලන්න. ඉතින් මම උදත් කරන්නේ ඒක නම මුළු පහළ විතර දිනිති බලන්න. මුළු ගමතම දිනිති ගතම දිනිති. යා හරියට කේ ඉක්ම යා හොට් ටෙම්පර් කේන්ති යනට ගාන. ඊට පස්සේ කරන්නේ දිනිති දෙක කරනවා ඉතින් නෑ කියන. තද්ද තද්ද වෙනවා. කන්ට්‍රෝල් කරන්න බෑ. දේලා තීරණ ගන්න බෑනේ බබා ඉච්චි කෙනෙක් කියන්නේ මේ 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 කෙනෙක් කොහොමද මේ ප්‍රෙසිඩන්ට් කෙනෙක් කොහමද හොයන්නේ ඉගෙන යවත් ට්‍රස්ට් කරන්න බෑ ට්‍රස්ට් වැඩි මනුස්සයෙක් අයියෝ බෑ බෑ ක්‍රෙඩිබිලිටි නෑ
ක්‍රෙඩිබිලිටි නෑ, නෝ ක්‍රෙඩිබිලිටි. හදයිතෝ ඒ වගේ මිනිස්සුන්ට අර වත් ගෝස් රන් විල් කම්ස් රන් මං හැම තිස්සෙම කියන ස්වභාවයෙන් ඔව් දඬුවම් ලැබෙන. ඔව් ඔව්. ඒකින් ගැලවෙන්න බෑ මොන දේ කරා. නේ? මොන ආගමතිකම එමතිකම මොන කරත් එතනින් ගැලවෙන්න බෑ. එයා එකක් කියනවා උදේට කියනවා මේ අපේ පාටි ලීඩර්ස්ලාට කියලා ඊරේ මම ප්‍රජාතන්ත්‍රවාද ගරු කරනවා, ඔය පාර්ලිමන්ට් ගිහිල්ලා අද වෝට් එක දෙන්න මම පිළිගන්නවා කියලා කියනවා. දරුවෙක් හදන්න ඕනේ බබා, හරි එක්ස් තියෙන ගෑණියෙක්ෙන් බබා. අක්කගේ පුතාලු තුන්දෙනා දෙනවා කොහමද? අක්කගේ පුතාලා බබා මේ මම අවංකව හැමදාම කිය. දැන් බබා මේ අපි බොරුවක් කිව්වොත් 100ක් වුණ එක වහන්න. ඒ කියන්නේ එතකොට ඒක වෙන්නේ නැහැ. එතකොට හරි හා දැන් අපි එක්සජිරේට් කරලා ලියන එක හරි වැරදි. මම කියන්නේ ඒක බොරු එක. හරියට කිය. දැන් අපි දුන්න කන්ට ගණන් මක්ෂයක් වශයෙන් පයින්නෝනේ නිරාජන ගඟ උඩින්. ඒ බොරු බොරුනි බබා. ඒක වංශෙක්ට පයින්න බෑ බබා එහෙම. බෑ. ඒ වගේ ඒක බොරුවට ලියනවා බබා. දැන් එතකොට අපේ ආගමේ තියෙනවා, මං ආගම අදහන්නේ නැහැ, අපේ ක්‍රිස්තියානි ආගමේ තියෙනවා මේ ඒන්ජල් කෙනෙක් එනවා ජනේලෙන් ඇවිල්ලා මරියමත් දෙනා ප්‍රෙග්නන්ට් වෙනවා කියලා කියනවා. බබා ප්‍රෙග්නන්ට් වෙන්නේ එක්ස් ඇන් ස්පර්ම් තියෙන්න බෑ. ඔහොම වෙනවා. ඔව්. ඔච්චර ජනේලකින් කියන බබා එහෙම ළමයි ඉපදුනම් මල කෙලියක් වෙන්නේ හැම වෙලේ ජනලින් කතා කරයි. ඔව්. ඉතින් ඒ වගේ බබා අර ලියන කෙනා ඒ තමුන්ගේ හීරෝට කියනවා. දැන් ආවේ අක්කගේ පුතාලු තුන්දෙනා ගොඩට. අක්කා බබා. ඒ කියන්නේ මස්සිමාගේ අක්කට කිව්ලා තියෙනවා. අක්කා බබා තාත්ති වගේ. අක්කට ගොඩාක් ඒ කියන්නේ තාත්තගේ ස්පර්ම් වැඩියෙන් ගිහලා අම්මගේ සඩුවෙන් ඇවිල්ලා මට අම්මි මම තනි කර අම්මගේ මුණ මායාකේ මං අඳිනවා නේද අර ගෑණි කෑට්. ඒ අම්මිම තමයි. ඔව්. ඒ අම්මි සුදු මහත. ඔව් ඔව්. ඔස්ට්‍රේලියානෝ බබා එයා රෑට එයාට මුකුත් ඕනේ නැහැ බබා. මේ නෙට් එකෙන් බබා මේ ලැප්ටොප් එකෙන් account එකේ බැලන්ස් එක බලුවම එයාට ජීවිතේ හරි. ඒ account balance එක බලුවාම සල්ලි මෙච්චර තියෙනවා යා පුදිය ගත්තා. ආයි දුවනවා වැඩට බබා. ඉඩම් ගන්නවා බබා. ඉව කරනම් සල්ලි කරනවා. එතකොට ආද කයි මහත්ය. නිරංජන්. ආහා. එයා කලමු චෙටි අසරප්පා. හ්ම්. එයා අසරප්පා ඒගොල්ලන්ගේ සියලු දෙනා සල්ලි පොලියට දෙනවා. හ්ම්. වහන්න කතාව. හරිද? හ්ම්. එතකොට සල්ලි පොලියට දෙනවා. එයාගේ අම්ම පොලියට දෙනවා. එතකොට අයියා පොලියට දෙනවා. එයාගේ මල්ලි පොලියට දෙනවා. අනිත් අය පොලියට දෙනවා. මාව සිල්ගම පොලිය මනි ලොන්ඩරි. එතකොට ඒගොල්ලෝ දැන් මේ කතා කරන ටයිම් එක තියෙනවනේ. ගොයි මායි දැන් මේ කෝල් එකේ ඉන්වෙස්ට්මන්ට් දේ තින් ඉතින් ඉන්වෙස්ට්මන්ට් මේ කෝල් එකෙන් ඒ කියන්නේ ලැබෙන්නේ නැත්නම් ප්‍රොෆිට් එකක් දේ වොන්ට් කෝල් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. හරි හරි. ඒ කියන්නේ හැම දෙයක්ම වහින්න බබා 24 hours එතකොට interest එකට 6% එතන නඩ 2% අතර ගියනවා. එතකොට දැන් එතන ළමයි තුන්දෙනා නීලා කියන මස්ති නමද? ඔව් තාත්තා ඒ කියන්නේ එක්ක බලක් වුණ ඉන්නවා හරි හෝලි එකෙක් ඉන්න පොඩි එකක් හෝලි අම්මිට බරයි. ඒ කියන්නේ මේක අපේ දැන් මෙහෙමත් වෙනවා අපේ ඒගොල්ලන් ආච්චිලගේ සීයලගේ වෙනවා. අපි තුන්දෙනාම තට්ටියෝ. අනේ ඔව් හරි ෂෝක්ද රියල් බෝල තුනක් උන් ඇවිල්ලා 6-2 6-1 නමුත් ඉතින් මේ කියන්නේ අර පොඩි කාලේ ළම එක එක දේවල් වලට රියැක්ට් කරන විදිය බලපුවම දරුවන් මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ කියන්නේ හිස්ටරි එකේ ඒගොල්ලන්ගේ පරම්පරා ජෙනරේෂන් එකේ කවුරු හරි හැසිරුණ හැසිරීමක් තමයි. අලුත් එකක් නැහැ. ගෙන් ජෙනරේෂන් කලි මෙනේ මම තමයි එන්නේ කාමරේ. ඕ ඒක විලාස් කරන්න ඕනේ. දැන් මම දැන් මේක හිතද්දී නිකන්නේ මාර කියන්නේ. ඔව් හරි 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 මාර කැරක්ටර් සදී මරුවවා. ඔයා කියන එක හරි ඇත්තට ඒ හැම එකම හරි විදියට ඔබ්සර්ව් කරොත් එහෙම ඇනලයිස් කරනකොට එකින් එකනේ. හරියට හරි. ඒක ලෝඩ් බුද්දගේද ජීසස්ගේද හැම කැරක්ටර් සුපිරි චරිත පොඩ්ඩක් සරි කරපුවාම අම්මල සාත්තලව එයා වගේම එක්කෙනෙක් මේ හිස්ටරි එකේ ඉඳලා තියෙනවා. මාර වැඩක් ඒක. තව චරිතයක් කියන්න මං හරියටම කියන්න. හරි ප්‍රේම දසුනක් තියෙයි. හරි නේ බබයි. ප්‍රේම දසුනක් හතරට නැගිටින්නේ.
හරි හතරටනගෙන පබ්ලිසිටවට අන්තිම කෑරද හැදරයි. හරි එයා කියන්නේ රුපියල් 100ක් දාන්න එපා ගිහිල්ලා පින් පෙට්ටියට. ඒක මම රජිත් ඉස්සරහට කිව්වා. ඒ මේකට කියන්නේ නෙමෙයි රුපියල් 100ක් දාන්න එපා පින් පෙට්ටියට, රුපියල් 100 මාරු කරගන්න රුපියලේ කාසි වලට. රුපියලේ කාසි අරගෙන කට්ටියට පේන්න පින් පෙට්ටියට ටාංගල් 1 රුපියලක් දාන්න. එතකොට මිනිස්සු හැරලා බලන්න ඕන මොකද්ද කියලා. ආ ප්‍රේමදාස සල්ලි දානවා. ආයෙ ටිකෙන් ආයෙ ටාංගල් 1 රුපියලක් දාන්න. ත්‍රාහෙල බලනවා ප්‍රේමදාස සල්ලි දානවා තාම. ආයෙ තවම යෝගි 100 පාරක් දාන්න. පබ්ලිසිටි. එතකොට යා දැන් ගියක් හැදුවත් ඒකට යන ප්‍රචාරයට ඊට වඩා වැඩි ගන්න. උදේ 7 නැගිටිනවා. සෙක්ස් ලයිෆ් එක වීක්. ඒක නෑනේ. ඔව් ඒක නෑ. මට මානේ නෑ නේ නේද? බයි බයි නේ. ඔව් මානේ තියෙනවා මේ මේ එයාට කරාලු දවසක් එහෙම ඒ කාලේ. කවුද? ප්‍රේමදාස. ඔව් ඔව් ප්‍රේමදාස. කුණු හරප කීකේ ගහනවලු එයා. හම්බ හැමද? ඔව්. අමුතු ඉත්තු කුණු හරප කියලා ලියලා ඉලෙක්ෂන් එන්නේ. එතකොට යා මේ 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 අන්තිමට කි සේම එක මුකුත් නෑ. මෙයත් වයිෆ් එක මොකුත් නෑ. ජේලලිත ලෙස්බියන්. එළම හම්බෙන්නේ යාව මොරස් කරනවා පොඩි කාලේ ඉඳලා. ඒ වගේ හිස්ටි බලද්දි මාරේව තියෙන එක ලැග්ගේ. දැන් වාද්‍ය ඔයගොල්ලන් දිවුරුන් දෙන්නේ කවද හෙටද? දැන් නේදලි වෙන විදිහට මොනවද නවත්? දැන් ගින් දෙන්නේ මේ පයි මේ යන්නේ. අරය මොනවද කියන්නේ? හ්ම්? අරය මොනවද කියන්නේ? කවුරුත් මුකුත් කියන්නේ නැහැ. තාම කතා නැහැ කවුරුත්. දැන් මේ මිනිහා මොන ගැසට් එකක් දැයිද දන්නේ නැහැ. හැබැයි කිව්වනේ මොන හේතුවක් නිසාවත් පාර්ලිමේන්තු සභාවේ සතිවාරි නවත්තන්න නැහැ කියලා. හා? මොන හේතුවක් නිසාවත් පාර්ලිමේන්තු සභාවේ නවත්තන්න නැහැ කියන්නේ? ඒ කිව්වේ කවදද? නෑ අනික බලන්න මම ඒක මං හැමයි මිනිහා කිව්වේ වගේ කිව්වේ කවදද? අයියලා කීයද කිව්වේ? ආ අයියලාට කිව්වේ රයිට්. අද කියන්නේ වෙනද? ඒක මම එහෙම දැක් කිව්වද ඔයි කියලා අහනෝනේ මාර. ඒ වගේ පොකට බබා මො කියනවා මං නෑ. ඔව් අර මේ JR කිව්වලුනේ මේ එක්සිකියුටිව් පවර්ස් දෙයක් කියනවා. ඔව් ආ මොලේ තියෙන මිනිහෙකුට හම්බුනොත් මාන විද්‍යාවේ දෙයක් කළ දෙනු කරා. හැබැයි 30ෙකුට හම්බුනොත් ඉවරයි නේද? අන්න ඒකයි. ඒ වගේ ලයික් කියලා අපි දෙන්න ගොඩක් කතා කළා. මොකද අලුත් තත්ත්වේ. නේ මේ. රයිට්. ඔබේ රාජමාන නිවුස් එක දුන්නා කියන්නේ. ඔකේ ඔකේ බයි බයි. මෙවැනි තොරතුරු දිනපතා නරඹන්න පහලින් ගොසිප් TV අපිව subscribe කරන්න. ඔබට සුබ දවසක්.